අයිබෝන්දි පුතේ අපි අද කුලක ගැන කතා කරමු කුලක පාඩම කතා කරන්න හදන්නේ ඔයගොල්ලන්ගේ පුතේ තුන්වෙනි වාරේ 24 වෙනි පාඩම අපි 10 පන්තියේදී කුලක දෙකක් සම්බන්ධව කතා කරා කුලක දෙකක් රූප සටහන පාවිච්චි කළා කුලක දෙකක ඡේදනය මේලය ඒව කතා කරා අපි අද කුලක තුනක් කුලක තුනක් ආශ්‍රිත වෙන් රූප සටහනකින් තොරතුරු ලබා ගන්න විදිය වෙන් රූප සටහනක තොරතුරු ඇතුළත් කරන විදිය තමයි මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළමුව කුලක තුනක් පිටන්න පුළුවන් ආකාර. ආ කුලක තුනක් පිටන්න පුළුවන් ආකාර කුලක තුනක් මෙහෙම තියෙන්න පුළුවන්. මේ එක ආකාරය. ඒ කියන්නේ වියුක්ත කුලක තුන විවිධ ආකාර කොටක් තියෙන දැන් එක තව තියෙන්න පුළුවන් මෙහෙම තවත් ආකාරය තව තියෙන්න පුළුවන් කුලක දෙකක් ඡේදනය වෙලා කුලකයක් ඔය මම පෙන්වන්නේ හුඟක් තව විවිධ ආකාර නේ රූපසටහන් සියල්ලම තවත් විවිධ ආකාර තියෙනවා තවත් ආකාර මේ කුලක තුන එකිනෙකට විවිධයි මේ කුලක දෙක ඡේදනය වෙලා මේ දෙක ඡේදනය වෙලා නමුත් මේ දෙකේ ඡේදනයක් නැහැ මෙතන මේ දෙක ඡේදනය වෙලා මේක වෙනම විවිධයි මේක මේ කුලකේ මේකේ උපකුලකයක් මේ කුලකයේ කුලක තුනේම ඡේදනය දෙනවා. දැන් ඔයිට අමතරව තව විවිධ ක්‍රම තව විවිධ ආකාරයට කුලක තියෙන්න පුළුවන්. බලමු තවත් ආකාර. දැන් මේ රූප සටහන මේ තියෙන තවත් ආකාරයක්. ඔය දැන් මේකේ කුලක තුනම කුලක තුනේ ඡේදනයක් තියෙනවා. එතකොට මේ වෙන් රූප සටහන් වලින් පුතේ අපිට ගැටලුවට අදාළ වෙන් රූප සටහන ඇඳීමේ හැකියාව තියෙනවා. අපි ඉස්සෙල්ලාම කුලකයක ප්‍රදේශ හඳුනා ගන්න. අපි ඒ සඳහා පාවිච්චි කරමු අර තියෙන වෙන් රූප සටහන. දැන් මේ වෙන් සටහනේ ප්‍රදේශ ගොඩාක් තියෙනවා. ප්‍රදේශ කුලක ප්‍රදේශ අංගණය කරන්නේ කොහොමද? මේ C එතකොට මේ ABC කුලක තුන ගැන අපි බලමු. දැන් මේ අපි ප්‍රදේශ අඳුර කරන්න මම ඉස්සෙල්ලාම කියා දෙන්න. මම ඔබට ඉස්සෙල්ලාම කියා දෙන්නම් මේ කුලකයක් අක අංකණය දුන්නාම අංකණයට අදාළ ප්‍රදේශය කොහොමද පාට? අපි බමාව දෙන්නම් A ඡේදන B මේලය C දැන් මේ එක එක පාට මේකේ අඳුරු කරන්න බෑ. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ මේ A ඡේදන AB දෙකේ ඡේදනයේ වරහන් දාලා තියෙනවා. A දෙකේ ඡේදනය එකක්. ඊළඟට C කුලකය. එතකොට ඔබ ඉස්සෙල්ලාම A ඡේදන B අඳුර ගන්න. ඒ ඡේදන B කියන්නේ මේ කුලක දෙකේ ඡේදනය ඔබ දන්නවා මේ ටික. ඊළඟට ඔබ අඳුර ගන්න ලියන C කුලකය. C කුලකය කියන්නේ මේක. මම ඒක මේ නිල් පාටින් ලකුණු කරලා පෙන්නන්නම්. ඔය ටික. එතකොට කුලක ඒ දෙකේම මේලේ ඒ දෙකේම මේලේ කොහම ඔය පාට වෙලා තියෙන ඔක්කොම. එතකොට ඔබට ඔබ මේ වෙන් සටහනේ තිබුණත් කමන්නේ නැත්තම් ඒ අදාළ ප්‍රදේශයේ මේ ටිකයි තව වෙන් සටහනක පාට කරලා තිබ්බත් කාන්නේ මේක පුතේ තව වෙන් සටහනකට ගෙනහිල්ලා ඒ අදාළ ප්‍රදේශයේ විතර
වර්ණ ගන්නලා තිබ්බත් කමන්නේ එක විදියකින් මේක A මේක B මේක C එතකොට ඔය අදාළ වෙන්නේ මේ ටික එතමයි A ඡේදන B මේ લેසි එතකොට අඳුරු මේ අංකනයක් දුන්නාම අංකණයට අදාළ ප්‍රදේශය අඳුරු කරන්න හැකියාව ලබා ගන්න ඉස්සෙල්ලා ඒක කරන්නේ මේ දීලා තියෙන එකක් එක විදියකට වර්ණ ගන්න අනිත් එක තව විදියකට වර්ණ ගන්න ඊළඟට දීලා තියෙන දෙකේම ඡේදනය නම් ඒකෙන් දේ වර්ණ දෙකෙන්ම කැපෙන කොටස තෝරා ගන්න මේලේ නම් ඒ ඔක්කොම අපි තව එකක් බලමු අපි මේ වෙන් සටහනේ මේ වෙන් සටහනේ අපි මේක A මේක B මේක C අපි අඳුරු කරමු A ඡේදන B ඡේදන C මේක නම් බොහොම පැහැදිලිව අපිට වර්ණ කරන්න පුළුවන් A ඡේදන B ඒජේදන B ඡේදන C එතකොට ඒජේදන B ඡේදන C කියන්නේ මොකද තුනේම ඡේදනය නේද තුනේම ඡේදනය තමයි මේ තියෙන්නේ එක පහසුවේ වර්ණ ගන්න පුළුවන් එතකොට මේ රූප සටහනේ අපි වර්ණ ගන්නමු A එක B මේක C A මේලය B මේලය C A මේලය B මේලය C A මේලය B මේලය C කියන්නේ කුලක තුනේම මේලය. හරි? A මේලය B මේලය C මේ ඔක්කොම. A මේලය B මේලය C දැන් අපි උඩට ටිකක් අමාරු එකක් බලමු මේකේ අපිට කියනවා අඳුරු කරලා පෙන්වන්නට කියලා අපිට මේකේ අඳුරු කරලා පෙන්වන්න කියලා මෙහෙම A ඡේදන C ඩෑෂ් මේලය B ඉතල ඔබේ ඉස්සලාම A ඡේදන Cට අයිති නැති ටික A ඡේදන C ඩෑෂ් A ඡේදන C කියන්නේ පුතේ මේ දෙකේ ඡේදනය එතකොට මේ දෙකේ ඡේදනය කියන්නේ මේ ටික A ඡේ ඒක හැර ඉති ටික කිව්වහම මුළු වෙන් සටහනම පාවිච්චි පාට කරන්න ඕනේ මේ ටික ඉතුරු කරලා එතකොට අපි ඒක කොහොමද කරන්නේ ආව අපි වර්ණ ගන්නමු ඉතුරු ටික මේක ඉතුරු කරලා එක පැත්තකට හරි අපි උඩින් ඉඳලා යටට බලන්න බලන්න එතකොට A ඡේදන C ඉතුරු වෙනවා A ඡේදන C කියන්නේ මේ ටිකනේ ඒ විදිහට වර්ණ ගන්නේ ඒ ඡේදන Cට අයිති නැතිද මේ ඒ ඡේදන C ඉතුරු වෙලා තියෙන්නේ ඊළඟට B B පාඩ කරන්න ඕනේ තව විදිහකට ඔන්නම B හරහට පාඩම් දැන් ඔය දෙකේම මේලේනේ දෙකේම මේලේ නම් මේ පාඩ වෙලා තියෙන ඔක්කොම ඔබ තව වෙන් සටහනක් ඇඳලා මෙන්න මේ පොඩ විතරක් ඉතුරු කරලා අනිත් ඔක්කොම පාඩ කරන්න එතකොට හරි දැන් මෙතන තිබුණ පුතේ ඡේදනය එතකොට දැන් ඔයා A ඡේදන C ඩෑෂ් පාට කළා B කුලකයක් පාට කළා දැන් මේ දෙකේ ඡේදනයනේ මේ දෙකේ ඡේදනය කියන්නේ ඉරිකෑලි දෙකම තියෙන ටික මේ බලන්න ඉරිකෑලි දෙකම තියෙන මෙන්න මේ ටික එනමෙ එතකොට මේ ටික පාට කළා තියන්න ඕනේ වෙන වෙන සටහන මම පෙන්නන්නම්
මේ වෙන් සටහනේ මේක B මේක C. එතකොට දැන් H A දෙන C dash අපි පාඩ කළා මේ හර අධිකතට ඊළඟට B පාඩ කළා මේ අතර දැන් ওই දෙකටම අයිති දෙකටම අයිති නේ දෙකටම අයිති ටික තියෙන මෙන්න මේ ටික මේ එතන පාඩ වෙන්න ඕනේ B රවුමේ මේ මේ ටිකේ නෑ මේ ටිකේ තියෙන්නේ මේ හරහ ඉරි විතර රතු ඉරි නෑ එතකොට පුතේ පාඩ වෙන්න ඕනේ මේ ටික මේ මෙන්න මේ ටික ඔව් තුනේම ඡේදනය අයිති නෑ ආන්න ඔය ටික පාට වෙලා තියෙනවා ඒ ඡේදන සීට අයිති නෑ ඊළඟට b b ගේ දෙකේම ඡේදනය තම මේ ටික දෙකේට පාට වෙන්නේ නෑ මේ මේ කැලලයි මේ ටිකයි මේ ටිකයි මේ ටයි මේ ටික මේ ටික අන්න ඒ ආකාරයට අංකණය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ වෙන් තුක සටහනකට පාට කරනවා අපිට දැන් මේ ඔය කුලක වෙන් සටහනක් දීලා ප්‍රදේශයක් අඳුරු කර දක්වන්න කිව්වහම දැන් ඔබේ පොතේ ඕනෑ තරම් තියෙනවා මේ දැන් අපි A මේලය B මේලය C dash A මේලය B මේලය C අපි ඉතල පාඩ කරා. ඒකට අයිති නැති ටික. එතකොට වෙන් සටහනේ මේක A මේක B මේක C කියලා ගත්තා නම් ඒකට අයිති නැති ටික කියන්නේ වටේ ටික. ඉමේලේ බිමේලේ සිද අනේ ඒ ආකාරයට ඔබට හැකියාව තියෙන්න ඕන කුලක අංකණයෙන් දක්වන්නට මේ විවිධ කුලක දැන් මේ වෙන් සටහන අපි මේ වෙනත් වෙන් සටහන තව එකක් බලන්න දැන් මේ වෙන් සටහනේ මේ වෙන සටහනේ මේක A මේක B මේක C මේ වෙන සටහන කොහොමද A මේලය A ඡේදන B පාට කරන්නේ A ඡේදන B කියන්නේ මේ දෙකේ ඡේදන මේ වෙන සටහන කොහොමද B B ඡේදන C පාට කරන්නේ මේ ටික එතකොට ඒ ආකාරයට දැන් මේ A හා C ගේ කුලකේ මෙතන ඡේදනයක් නැහැ. ඔබට කිව්වොත් එහෙම A මේලය B A මේලය B ඡේදන C. A මේලය B ඡේදන C මේ වෙන් සටහන පාඩ කරන්න කොහොමද? ඒක තමයි තේරුම් ගන්න ඕනේ. අපි බලමු මේක කොහොමද පාඩ කරන්න කියලා. මේ වෙන් සටහනේ A මේලේ B A මේලේ B කියන්නේ මේ කුලක දෙකෙන පුතේ A මේලේ B අන්න පාඩ කරා ඊළඟට C කියන්නේ මේක එහෙනම් එතකොට දෙකෙන් ඡේදනය කොටික ඡේදනය අන්න ආයන්දි නා A මේලේ B හරි ඊළඟට C ඒ දෙකින් ඡේදනය වෙන්නේ මෙන්න මේ ටික නේද? A මේලේ B ඡේදන C තියෙනවා. එතකොට අන්න ඒ ආකාරයට අපිට පුළුවන් වෙන්න ඕනේ කුලක තුනක ප්‍රදේශ හඳුනා ගන්න. දීලා තියෙන අංකණයකට අනුව ප්‍රදේශයක් වර්ණ ගන්නලා දක්වන්නට පුළුවන් වෙනවා. එතෙන්දී ඔබ අනුගමනය කරන්න ඕනේ මේ ප්‍රතිපත්තිය මම නැවතත් කියනවා. අංකන පැහැදිලිව තේරුම් ගන්න. දැන් මේ අංකනේ A ඡේදන B
චේදන ඒ චේදන සී කියලා කියනවා ඔබ ඒ චේදන B එක අතකට වර්ණ කරන්න ඒ මේ ඒ චේදන C තව අතකට වර්ණ කරන්න මේක එක අතකට වර්ණ කරන්න මේක එක අතකට වර්ණ මේ දෙකම ඡේදනයේ වෙලා ඇති ටික කියන්නේ ඉරි જાති දෙකම තියෙන කොටු වැටිලා අන්න ඒ ටික විතරයි අපෙන් අහන්නේ ඒ නිසා ඒ තව වෙන සටහනක් ඇඳලා ඒ ඉරි වර්ග දෙකෙන්ම කැපුණු ටික විතර වර්ණ ගන්නවා දැන් අපි අද දැන් යමු බලන්න පුතේ කුලක තුනක් සම්බන්ධව අපිට තියෙන ගැටලු අපි ගැටලුවක් විසඳන්න උත්සාහ කරනවා අපි හිතමු මේ වෙන සටහන හරි මේ වෙන සටහනේ අපි මම දක්වලා තියෙන්නේ අපි හිතමු පන්තියක ඉන්න ළමයි සංඛ්‍යාවෙන් ඒ ළමයි කියවන්න වඩා කැමති පුවත්පත් පිළිබඳ එක්කෙනෙක් මේකේ අපි කියමු සතර පුවත්පත් මේක මිහිර පුවත්පත් සතර මිහිර අපි මේක ගමු විජය पुत्पत्न कमी अय पिलब तुरा मंदे मेवट युद्ध संख्या इवें की मनोद बल दिख मेतन देना कऊदेना यदेना विजय पुत्पत की සතර කියවන්නෙත් නෑ මිහිර කියවන්නෙත් නෑ එහෙනම් මේ ඉන්නේ විජය පුවත්පත පමණ කියවන අය මොකද්ද එක් විජය පුවත්පත පමණ අනේ වචනේ වැදගත් පමණ කියවන අය කීදෙනාද දෙන්නයි ඊළඟට පුතේ මේ මේ තුන ඒ තුනෙන් කියවන්නේ එයා මේ පුවත්පතත් කියනවා මේ පුවත්පතත් කියන නමුත් මේ කියවන්නේ ඒකට අයිති නෑ එතන කොහොමද ලියන්නේ විජේ සහ මිහිර පුවත්පත් පමණක් කියවනයි මේක නෑ විජේ සහ මිහිර පුවත්පත් දෙක පමණක් විජේ සහ දෙකම සහ මිහිර පුවත්පත් දෙක एक एक मेकड़ता विजय सतर कीवन मिहर कीवाणे वागंती विजय सह सतर पुवत्पद पमन कीवन विजय सह सतर पुवत्पद पमन मे पमन कीवन अवश्य कीवन अय इक्कीनाय इलाड में हतर कुलक तुनेम चेदने हतर ज्ञाने पुवत्पत तुनम कीवनाय मेकत कीवन मेकत कीवन मेकत अभी लिए ना पुवत्पत तुनम कीवन आय कितना है हतर देना है हाय इलांगे मे मे हाई हाई एक मेरा मटाई मेरा मटाई अती मेकट ने विजय अदी मिहिर सह सतर पुवत्पत पमन विजय के वे मिहिर सह सतर
පමණා. එතන ඉන්න හයක්. ඊළඟට මේ දෙක ඔව් ඒක සතර පුවත්පත් පමණක් කියන්නේ. දැන් මං අහනවා මේ ප්‍රශ්නෙට උත්තර. මෙතනින් මේ හතර මේ පුවත්පත් තුනෙන් එකක්වත් කියවන්නේ නැති අය. දැන් පුතේ මේ ප්‍රශ්නෙට උත්තරේ වයි. මං අහනවා මේක. අඩුමතරමින් එක පුවත්පතක්වත් කියවන අය කී දෙනෙක් සිටියේද? යටත් පිරිසෙන් එක් පුවත්පතක්වත්. ඒකෙන් අදහස් කරන්නේ එකක් කියවන අයත් හරි දෙකක් කියවන අයත් හරි තුනක්ම කියවන අයත් හරි. එහෙනම් කවුද? මේ දෙකත් අයිති. මේ තුනත් අයිති. මේ පහත් අයිති. මේ එකත් අයිති. හතරත් අයිති. හයත් අයිති. දෙකත් ඒ කියන්නේ මේ කුලක තුනේම මේලය. මොකද කියන්නේ? යටත් පිරිසෙන් එක් පුවත්පතක්වත් කියවන අය. එතකොට ඉන්න ඕනේ මේ ටිකේ එකතුව. 3යි 2යි 5යි 5යි 10යි 20යි 23යි. ඊළඟට මම අහනවා යටත් පිරිසෙන් මෙන් එක් පුවතක් පුවත්පතක්වත් නොකියවන අය. කියවන්නේ නැති අය කිදෙනෙක්? මේ කුලක තුනෙන් එකකටවත් අයිති නැති අය. ඒ කියන්නේ හතර දෙනෙක්. ඊළඟට මං අහනවා එහෙමනම් මේ පන්තියේ හිටපු මුළු ළමයි ගන්න කී දෙනාද? පන්තියේ හිටපු ළමයි ගන්න කියන්නේ මේ ඔක්කොගෙම එකතුව. ඒ කියන්නේ 5යි 3යි 8යි 2යි 10යි 20යි 23යි 4යි 27යි. ඒ එකතුව අපි ලියන්නේ මෙන්න මෙතන. පන්තියේ ළමයි 27. ආපහු බලමු 5යි 3යි 8යි 2යි 10යි 20යි 23යි 4යි 27යි. දැන් විජය පුවත්පත කියවන අය ඔක්කොම කී දෙනෙක් ඉන්නවා? විජය පුවත්පත. ඒ කියන්නේ මේ රෝම ඉන්න කට්ටිය. ඒගොල්ලෝ අපි සඳහන් කරනවා පුතේ මේ ඉරේ තැනක. 3යි 2යි 5යි 4යි 3යි 2යි 5යි 4යි 9යි 10යි. ආන්න විජය පුවත්පත කියවන අය 10යි. ඊළඟ මීර පුවත්පත කියවන අය කී දෙනෙක් ඉන්නවා? මීර පුවත්පත කියන්නේ 5යි 3යි 8යි 8යි 4යි 12යි 12යි 6යි 18යි එක මෙතන. ඒ වගේම සතර පුවත්පත කියවන අය කී දෙනෙක් ඉන්නවද? සතර පුවත්පත. මේ රෝම ඉන්න ඔක්කොම 6 4 10 11යි 12යි 13යි කියලා යනවා. ඔන්න ඔය විදිහටයි වෙන්සටහනක් සම්පූර්ණ කරන්නේ. ඉතින් ඕකෙන් අහන්න පුළුවන් අර මං ආපු මේ ප්‍රශ්න පමණක් නෙමෙයි තවත් ඇයි. මං අහනවා මේකක්. පුවත්පත් දෙකක් පමණ කියවන අය කී දෙනෙක්? පුවත්පත් වල නම් නැහැ. පුවත්පත් දෙකක් පමණ. ඒගොල්ලෝ දෙකක් කියවන්නේ. කොහෙද ඉන්නේ? මෙයා කියවන්නේ එකයි. මෙයා කියවන්නේ කියවන්නේ දෙකයි. මෙයා කියවන් කට්ටි කියවන්නේ දෙකයි. මෙයා දෙකක් විතරයි කියවන්නේ. මෙයා මේ කියවන්නේ. මෙයා කියවන්නේ දෙකක් විතරයි. මේ කියවන්නේ. මේ තුන තුන් දෙනා කියවන්නේ දෙකක් විතර. එහෙනම් දෙකක් පමණ කියවන අය ඉන්නේ 3 1 4 4 6 10. එවැනි ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් පැහැදිලිව ප්‍රදේශ හඳුනා ගන්නට ඕන. අපි දැන් තවත් ඒ විදිහම ගැටලුවක් හදමු. දැන් මේ වින් සටහනේ බලනකොට ප්‍රදේශ හඳුනා ගැනීම හැකියාව ඔබට තියෙන්නට ඕන. දැන් මේ වින් සටහනේ ලක්ෂණ අපි ටිකක් කතා කරලා ඉමු. මේක A, මේක B, මේක C. අපි හිතමු අපි හිතමු මේ විභාගෙට වාඩි වුණු ළමයි සමත් වෙලා තියෙන විෂයන් තුනක් පිළිබඳ තොරතුරු මේ තියෙනවා. හරිද? A කියලා කියන්නේ ගණිතය. B කියලා කියන්නේ විද්‍යාව. C කියලා කියන්නේ ඉංග්‍රීසි කියලා හිතමු. එතකොට මේ A මොකක්ද මම ලියාගන්න ගණිතය. B කියලා කියන්නේ විද්‍යාව. C කියලා කියන්නේ ඉංග්‍රීසියයි. දැන් මම කියනවා ගණිතය දැන් මේ B රවුම A රවුම තුලනේ තියෙන්නේ. ඒ කියන්නේ කුලක අංගණයෙන් කියනවා නම් B උපකුලකයක් කාගේද? A. B උපකුලකයක් A. ඒ කියන්නේ දැන් අපි මේ ගැටලුවට අදාළව කියනවා නම් විද්‍යාව සමත් වෙච්ච සියලුම දෙනා මේ
गणित विद्या समत्वेलुम देना गणिते द समत्वी एत विद्या समत्व चौकम गणित राव मतुला नहीं ने गणित समत्व राव तो बट दें आप बलमु मेकिंग मे प्रदेश वाले ने काउ द केला मितन इन्ने काउ इतनी इन्ने या गणिते समत नमूत विद्या समत ने इंग्लिश समतुत ने कहने गणित पमनक समर्थता है तो संख्या वादा तू नहीं इधर मैं तो नहीं निकाल दे ओ अभी आ ओ मैं तो ना काम अपने आतू नहीं मैं तो ना बी इतने इन्ने या विद्या में समात गणित राउंग तो लेकिन नहीं तो गणित है समात एक इंग्लिश समात नहीं है ना मैं तो नहीं निकाल दे गणिते सह विद्याव पमनक समत्ता है गणिते सह विद्याव पमनक समत्ता है देखा है इलागट मैं तो नहीं निकालूँगा मैं कराऊँ तूने टम आई थी एक ऐने गणिते विद्याव सा इंग्लिश या न विषय तूने मुसामत्ता है क्या ना मैं तो नहीं निकालूँ मैं क्या ले मैं पाठ कर लेती है न प्रदेश से और आठ मंग आना पाठ कर लेती है न प्रदेश से किए वैन्ने काउंट किए ला वागन तीर किन लिया ला इट अदा ला संख्या वके ले के दाब को आने के ला मैं पाठ कर लेती है न प्रदेश से आप बालों एराव मट्टा आई थी बीराव मट्टा आई थी ने सीराव मट्टा आई थी है ना एक याने गणिते समात विद्या व समात ने विद्या रोमट आई थी ने इंग्लिश समा ये ना मकत क्या न बोला गणिते सह विद्या व पमना समात आए ओबलिया दाखवा न टोने अंदर कर दाखवा ऐ थी प्रदेश इन हैं क्या बने गणिते सह विद्या व पमना समात आया अभी क्या मैं तेरा देखा है थी अपड़ क्या न बोलवा एक संधान कराने के दिन ना है हाँ इलागट में तो नहीं मिला इतने इन्ने इंग्रेजी समात एवं आठ मेरा उम्मे गणिते एक विद्या वटा आई थी ना एक अन इंग्रेजी पामना समात का है अब इधर मु इतना तीन ना किला हाथर दे मैं इन्ना वा तुम दे तो कट ओब क्या अनुमान दे मटा नियम वटा उत्तर मैं इन्ने पांती एक हिट बुला माया कम अभी मैं विद्या व समात ला माय की देना विद्या और राव मट्ट आई थी लामाए गाना तू ना है कोई देख लिया दर पान ने मेरा राव गणिते समत्ता है उपको मकी देना आज जब मेरा राव में इन्नो तू ना गणिते एट आई थी तावे इन्नो मितना तू ना ये तो कट खाया है मितना देखा किन्ना अट्टा ये तो बट्टा उपको मा की देने गणिते समत्ता ला देना मैं दिन तुनाई देखाई मैं क्या मगर ने पाऊँ मैं देखे एक तो ने मम्मी डाला थी तुनाई देखाई एकाई देखाई तुनाई देखाई पाँच है देखे आठ गणिते समत आया आठ है और बट क्या ने बोला नहीं इंग्लिश समत तय की देना इंग्लिश राउंड उठ आए दिए हाथराई देखाई हाय एकाई हाथराई हाथर तय है दें मांग ऐहुवत मांग की हुवत ते हैं पांती इन सेलु मलामाइन में यातात पेर से इन में पांती इन सेलु मलामाइन में विषय हम तुरंत वितर आये नाम पेनी हिटी पांती इन सेलु मलामाइन पेनी हिटी में विषय हम तुरंत वितर आक नां में पांती लामाइन कोच्चर हिटी आजा मेट के एकतुआई में तो ना है तम पुते मेट के लेसिंग एकतुकरण न पुला में मुलु राव में मकिये दिन ने आटा तो कोटा एक अड़ता वा एकतु एन्नो ने किया द मैं हाथर राव में आट्टा है हाथर आय दोलाहाय तुनाय पहला है मैं पांती है मैं इंदलाती है निलामाय पहला है ले ओबटे ये वाके गैटलो तीनों ओबे पोते बटा विस्तागान डपुलो अब मैं तरंग लोको गैटलो आपने आप यों नम तवा पे का साक्ष्य करमु बलन अभी तमो ඒ විදිහටම වෙන්සටාලා
आदिम अभी कथा कर तरुण गोपी सामाजिक खंडायमा तरुण गोपी सामाजिक सामाजिक संख्या वाक एगोलो वगा कर लीन तुरु तुरु पील बंद विस्तर मेतीन मे वी वगा कर लीन मेतीन एलवल वगा कर लीन मेकेन के लिए तक पल तुर वगा कर लीन तो मेन मेम वी पमनक वगाकरण अय इन्न प्रदेश ए अकुरलियन्न केला वी पमनक वगाकरण अय इन्न प्रदेश वी पमनक वगाकरण अय वी राव मे वी वितराय यानी इलवल उद्भय पलतुर उद्भय यानी मेन्न मे टिक ए इलंगट केनवा मम वी सह इलवल पमना वीसा इलवलु पमनक वगाकरण अय वीसा इलवलु पमनक वगाकरण अय इन प्रदेशे बी इतकोट आयतवेन्नोने इलवलु रोमटात आयतवेन्नोने वी रोमटात आयतवेन्नोने अबे मीकट बे पलतुरुने वीसा इलवलु पमना वी रौम इलवलु रौम मीक नेतुव एकेने मेन्न मेतन बी इलाट मम की पलतुर पमनकरण सी के पलतुर पमनकरण कोई दी पलतुर पमनकरण सी इन मम वीसह पलतुर पमन इकेंगाकरण वीसह पलतुर पमनकरण आय इन प्रदेश डी के वीसा पलतुर पमना इतकोट वी रोमट आईतवेनोने पलतुर रोमट आईतवेनोने हबे मी रोमट बे इतकोट मेन मेटिक निपते अभी दाने डी इला मंगेन ओय वर्ग तुनम वगाकरण आय इन प्रदेश ई के वर्ग तुनम वगाकरण आय इन प्रदेश ई इतर को ओय वर्ग तुनिन एकक्वत वगा नुकरन आय एफ लेस लकुन करन ओय वर्ग तुनिन एकक्वत वगा नुकरन आय एफ लेस लकुन अगर एफ कोई दिन मे वर्ग तुने एकक्व वगा करन ते इन्नो रिपीट ते तो कोट अपी प्रश्न मंगाट मे वी वगाकरण आय कोपन के मे रौमीना गोट मे राशि वाल इकत अतोट इलेवल वगाकरण आय कोपन मे दिखे इकत इला पलतुर वगाकरण आय कोपन मे रौमे इकत ईडीसी इतकोट ये तरुण को समय इन मुल सामाजिक संख्या मे राशि टीके इकतुआई इफ के राशि इकत इतकोट वोट कुलक अंकने वे वे विधि गटल ऊनेता मे पोते तीन कुलक अंकने संधान कर ला गटल विसंधान हेक्या तीन इतर लुक्ति आकने इतकोट मिथन दी वेदगत वचन की ऐकने पमना सह देकि बेलो कुलक भाषावेना मेतीन कुलक अंकने की अरे कुलक तुनेम चेदने
එතකොට ඒ ආකාරයට දැන් අපි මේකෙදි මම කුලක වලට අංකනයක් දීලා V capital A B එළවලු C capital C හරි මම ඔයාලට කියනවා A ඡේදන B මේලයේ C අඳුරු කරන්නලු මේ අකුරු කැපෙන්නේ නැති වෙන්නේ. එතන A ඡේදන B එක විදිහට අඳුරනවා. පෙන්වනකොට A ඡේදන B මෙන්න A මෙන්න B. එතකොට දැන් B කුලකේ A කුලකේ උපකුලකේ අපිට කියා දීලා තියෙන ඉස්සෙල්ලා 10 පන්තියේදී B A ගේ උපකුලකයන් නම් A දෙකේ ඡේදනය කියන තනි කරම B කුලකේ. A ඡේදන B කියන්නේ B කුලකය. මේලේ C ඒ කියන්නේ C කුලකයේ දෙක ඔක්කොම. එතකොට උපපාට කරන්නට ඕනේ A මේලය A ඡේදන B මේ අකුරු නොකපෙන්න අපි පාට කරමු. ඔන්න A ඡේද A ඡේදන B පාට කළා C පාට කළා තව පැත්තකට එතකොට දෙකේම මේලේ කියන්නේ ඔය පාට කරලා තියෙන ඔක්කොම මේලේ නේද එතකොට ඒවි අන්න ඒ විදිහට කුලක ප්‍රදේශ අංකණය කරන්නට දැනගන්න ඕනේ ඒකේ තර ලොකු දෙයක් නෙමෙයි විභාගයට බොහෝ විට කුලක තුනක කුලක තුනක් සම්බන්ධ ගැටලුවක් දෙනවා වෙන රූප සටහන මෙහෙම දෙන්න දෙන්නත් පුළුවන් එතකොට මතක තියාගන්න ඕනේ කුලකයක් කුලකයක උපකුලකයක් වෙන විදිහට වෙන සටහන දීලා තියෙනවා දැන් මේකෙදි මම කියන්න පුළුවන් ගැටලුව එළවලු වගා කරන සියලු එළවලු වගා කරන සියලු දෙනාම වීද වගා කරති. එහෙම කියපුවකම මම ඔයා දැනගන්න ඕන මොකද එළවලු වගා කරන සියලු දෙනාම වී වගා කරති කිව්වහම එළවලු රවම වී කුලකේ උපකුලකයක්. ඒක මාර්ක කරගන්න එහෙම එපා. එළවලු වගා කරන අය ඔක්කොම වී වගා කරන අය කියන්නේ එළවලු වගා කරන අය ඔක්කොම ඉන්න ඕනේ වී වගා කරන කුලකේ තුල. එමනම් එළවලු කුලකය එතකොට වී කුලකේ උපකුලකය. හරි ඒ ආකාරයට පැහැදිලිව ඒක තේරුම් ගන්නට ඕනේ ඔබේ පුතේ පුතේ මේ තියෙන අභ්‍යාස මේ තියෙනවා කුලක ආශ්‍රිත ගැටලු ඕනේ තරම් 24 1 24 2 24 1 24 2 කියන අභ්‍යාස දෙක කරන්න ඒකේ ඒ තරම් විශාල ගැටලු නැහැ ඔබට පහසුවෙන් මේ ගැටලු ටික හදා ගන්නට පුළුවන් මේ මත මම කුලක තුනක ප්‍රදේශ අඳුරු කරන විදිය කියලා දුන්නා ඊළඟට කුලක තුනක් ආශ්‍රිත ගැටලු කීපයක් කතා කරා ඔබේ පොතේ තියෙන අභ්‍යාස දෙක කරන්න එතකොට ඔබට තියෙන ගැටලු निराකරණය කරගන්න පුළුවන් යම් කිසි ගැටලුවක් වෙනම් තියෙනම් මගේ වෙබ් ලිපිනයට ඊමේල් ඇඩ්‍රස් එකට මේල් එකක් දාලා මම මේ පැහැදිලි කිරීම කරන්න. Tirlam sarnak.